ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා ජනගහනය පිළිබඳ මේ දවස්වල බොහෝ කටකතා පැතිරෙන. සමහරු කියන විදියට ළමා ජනගහනයෙන් 42%ක්ම මුස්ලිම්. හැබැයි මේ කිසිම කතාවකට නිසි මූලාශ්‍රයක් නැහැ. මේ පදනම් විරහිත කතා වෙනුවට ඇත්ත අපි සොයාගත යුතුයි කියලා අපි කල්පනා කරා. මේ කතාව ඇත්ත නොවුනත් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා කියන කාරණය ඇත්ත. මේ නිලතොරතුරක් හොයාගන්න නැති වෙලා තියෙන්නේ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අවසන් වරට පවත්වපු සංගන්නේ වාර්තාව 2012 වාර්තාවේ ජනගහනය විවිධ වයස් මට්ටම් වල නැත්නම් ළමා ජනගහනයේ ජනවාර්ගික සංයුතිය දක්වලා නැහැ. මේ පිළිබඳ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ඉන්දු බණ්ඩාර මහත්මිය සමග සාකච්ඡා කරාම එතුමිය කිව්වා අපි ගාව තියෙන තොරතුරු අනුව අපිට මේක හදලා දෙන්න පුළුවන් ඔබතුමා ලිඛිත ඉල්ලීමක් කළොත් කියලා. ඒ අනුව දැන් මේ ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන වල සත්‍යභාවය පෙන්වන්න කරා මම මේ ලිපි දෙක ඉදිරිපත් කරේ. මේ තියෙන්නේ මම අධ්‍යක්ෂක ජෙනරාල් වරියට යවපු ලිපිය. මේ තියෙන්නේ එතුමිය මට එවුව පිළිතුර. මේ දෙකම තමුන්නාසල ලබා දෙන්නේ මා ඉදිරිපත් කරන සංඛ්‍යාවල විශ්වාසනීයත්වය පෙන්වන්න. මේ කටකතා නෙවෙයි රජයේ නිල ලේඛන ඇසුරෙන් හදාගත්ත දෙයක්. එතකොට 2012 දී සමස්ත ජනගහනයේ 75% සිංහල, 11% ලංකා දෙමළ, 4% ඉන්දියානු දෙමළ, 9% මුස්ලිම්. ඒ වසරේදීම ළමා ජනගහනය, يعني වසර 14න් 15 ජනගහනේ 71% සිංහල, 12% ලංකා දෙමළ, 5% ඉන්දියානු දෙමළ, 12% මුස්ලිම්. සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේදී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ, මුස්ලිම් කියන ජනවර්ගවල ප්‍රතිශතය වැඩි වුණත් සිංහල පමණක් අඩු වෙලා තිබෙනවා. සමස්ත ජනගහනයේ සිංහල ප්‍රතිශතයේ 75% වන විට ළමා ජනගහනයේදී 71% දක්වා 4%කින් පහත වැටලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් මුස්ලිම් ජනගහනය 9% සිට 12% දක්වා ශීඝ්‍ර වර්ධනයක් පෙන්වනවා. දැන් 9-12 කියන්නේ පොඩි ඉලක්කම වගේ පෙන්වුනට ඒක බරපතල වර්ධනය 33%ටත් වැඩි වර්ධනය. ඒ වගේම අවුරුදු 5 සිට 9 දක්වා වයස් කාණ්ඩයට සාපේක්ෂව වයස් අවුරුදු 0 සිට 4 දක්වා වයස් කාණ්ඩයේදී සිංහල ජනගහනයේ වර්ධනය 0.05% පමණයි. එම අවුරුදු 5 සීමාව තුළ මුස්ලිම් ජනගහනයේ වර්ධනය 1.14%. ඒ කියන්නේ සිංහල ජනගහනය වගේ තුන්ගුණයකින් මුස්ලිම් ජනගහනය වර්ධනය වෙමින් තිබෙනවා කියන එක තමයි මේ අද තත්ත්වෙ නෙවෙයි 2012 වෙන විට ශ්‍රී ලංකාවේ වාර්තා වී තිබෙන්නේ. වර්තමාන තත්ත්වය දැනගන්න ලැබෙන්නේ 2021 පවත්වන ජන සංගණනයෙන් පස්සේ. ඒ වගේම මෑත කාලයේ මුස්ලිම් ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා කියන එක අපිට දක්නට ලැබෙන ප්‍රවණතාවයක්. 1953 6% වෙච්ච මුස්ලිම් ජනගහනය ඊට අවුරුදු 28කට පස්සේ 1981 බලනකොට 7% දක්වා පමණයි වර්ධනය වෙලා තිබුණේ. හැබැයි 1981 7% වෙච්ච මුස්ලිම් ජනගහනේ ඊට අවුරුදු 30කට පස්සේ 2012 දී 9% දක්වා වර්ධනය වෙලා තිබෙනවා. තවත් අවුරුදු 10කින් ළමා ජනගහනය පෙන්වන ප්‍රවණතාවය අනුව 12% ඉක්මවා යන බව පෙනී යනවා. ඒ වගේම නිදහසින් පසු ප්‍රථම වතාවටයි 2012 දී වාර්තා වෙන ආකාරයට ළමා ජනගහනයේ සිංහල ප්‍රතිශතය අඩුවීමක් වාර්තා කරන්නේ. නම් 2012 අපිට සුවිශේෂී වර්ෂයක්. 2012 දී තමයි අපි මුල්වරට හඳුනාගන්නේ සිංහල ජාතියේ වඳ වෙමින් පවතින ජාතියක් බවට නිල වශයෙන් හඳුනා ගැනීම සිද්ධ වන්නේ 2012 දී. දැන් අපි හරියට කටකතා ඇහෙනවා සිංහල ජාතිය වඳ වෙනෝ කියලා. කොහෙන්ද කියන්නේ මූලාශ්‍ර නැහැ. ඔන්න අපි ප්‍රථම වතාවට ජාතියට හෙලි කරනවා අපි මේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් අරගෙන විද්‍යාත්මකව විග්‍රහ කරලා අපි ප්‍රථම වතාවට හෙළි කරනවා 2012 ජනසංගන්න වාර්තාව අනුව සිංහල ජාතිය වඳ වෙමින් පවතින ජාතියක් බව මේ වෙන විට නිල වශයෙන් තහවුරු වී තිබෙනවා. අපි ඒකට බය වෙන්නේ ඇයි? අෆ්ගනිස්තානයේ බහුතරය බවට මුස්ලිම් ජනතාව පත් වුණාට පස්සේ කනිෂ්ක රජතුමන් මීට වසර 1600කට කලින් ඉදිකළ බාමියන් බුදුපිළිම කුඩුපට්ටම් කරලා දැම්මා. බාමියන් බුදු පිළිම වලට අත් වූ ඉරණම අවුකන බුදු පිළිමේට අත් වෙනාට අපි බියෙන් පසු වෙන නිසායි අපි මේ ගැන ජාතියේ අවධානය යොමු කරන්න තීරණය කළේ.